නම් මගේ ගෙදෙට්ට ගහලා හරි වෛරය පිරිමහගන්න මම ඒකට කිසි ප්‍රශ්නයක් නෑ මට. මොකද මම ওই නිවස හදලා තියෙන්නේ රාජ්‍ය සම්පත් කොල්ල කාලා නෙමෙයි. ඒ නිවස හදලා තියෙන්නේ සමස්ත මහ ජනතාවගේ ප්‍රයෝජනෙ උදෙසා මිසක් වෙන කාරණයකට නෙමෙයි. ඉතින් එතකොට මෙන්න මේ විදියට දිස්ත්‍රික්කයා මෙහෙවන ප්‍රධාන පක්ෂයේ අද ආණ්ඩුවේ පක්ෂයේ දිස්ත්‍රික්කේ නායකයා විදියට එතනදී මගේ නිවසට ප්‍රහාරය එල්ල කළා පිටිපස්සේ සම්පූර්ණ දේශපාලන සැලැස්මක් තියෙනවා මේක මේ සාමාන්‍ය පොදු ජනතාවගේ විරෝධය නෙමෙයි මේක විරෝධය නෙමෙයි ඒක නිසා සමහත් ජාතික ජන බලවේගයේ මේව මෙහෙවන්නේ නැතුව ඇති හැබැයි ඒ ප්‍රචණ්ඩත්වයේ වෛරයේ ක්‍රූරත්වයේ පිරිච්ච සමහර සමාජිකයෝ වෙන්න පුළුවන් පෙරටු ගාමියකේ වෛරයේ කුහකත්වයේ තියෙන පිරිස් වෙන්න පුළුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ ක්‍රූරත්වයේ වෛරයේ තියෙන පිරිස් වෙන්න පුළුවන් හැබැයි මේ ප්‍රචණ්ඩත්වයට ඉඩක් දෙන්න එපා සාමකාමීව පැය 48ක් නෙමෙයි මාසයක් මගේ නිවසේ ඉස්සරහා උද්ඝෝෂණ පැවැත්වුවට මගේ කිසි ගැටලුවක් නැහැ අනිත් දේශපාලන නායකයන්ගේ ගෙවල් ඉස්සරහා ඕනෑ තරම් විරෝධතා පැවැත්වුවට ප්‍රශ්නයක් නැහැ ඒක නිසා විධායක ජනාධිපතිවරයාට ආරක්ෂක ඇමතිවරයාට ව්‍යවස්ථාවෙන් ලැබිලා තියෙන බලය මේ ප්‍රචණ්ඩත්වයට එරෙහිව පාවිච්චි කරන්න ආරම්භ කරන්න කියන කිල්ලීම මම විශේෂයෙන් මේලාදී කරනවා මේක යන්න දෙන්න බෑ මේක යන්න බෑ මේ සෙල්ලම කරන්න දෙන්න බෑ මේ සෙල්ලම කරන්න දෙන්න බෑ ඒ වෙනුවෙන් පොලිස්පතිවරයා හරියට ක්‍රියාත්මක කරන්නේ නැත්නම් පොලිස්පතිවරයාත් මාරු කරන්න ජනාධිපතිතුමනි අගමැතිතුමනි පොලිස්පති ගහන්නේ ඩබල් ගේම් අහගන්න හරි ඔව් ඔය අහගන්න කරනවා කළේ එතුමාට කතා කරන්න අරින්ද කතා කරන්න අරින්ද යාට කතා කරන්න අරින්ද නිශ්ශබ්දව ඉන්න නිශ්ශබ්දව ගරු මන්ත්‍රීතුමා නිශ්ශබ්ද වෙන්න එතුමාට ඒ කතා කරන්නේ දෙන්න කරුණා කළා මට අවස්ථාව දෙන්න අවස්ථාව දෙන්න මම මේ පාර්ලිමේන්තුව තුල මේ පාර්ලිමේන්තුව තුල මම කවදාවත් මේ පාර්ලිමේන්තුවේ කිසි කෙනෙකුට මම බාධා කරලා නැහැ මේ පාර්ලිමේන්තුවේ මම කිසි කෙනෙකුට බාධා කරලා නැහැ මට අවස්ථාව දෙන්න කරුණා කළා කරුණා කළා ඔබතුමාගේ අවස්ථාවේ ඔබතුමා කතා කරන්න මේ තත්වය තුල මේ තත්වය තුල මගේ මම සමා වෙන්න මට අවස්ථාව දෙන්න මගේ අයිතිය මං ඉල්ලන් මේ තත්වය තුල මේ විදියට රටක් යන්න බෑ ඒක නිසා ඉස්සල්ලාම ජනාධිපතිතුමාට මේ රටේ 69 ලක්ෂයක් දීලා තියෙන්නේ අවුරුදු දෙකකට නෙමෙයි අවුරුදු පහකට හරි ඒක තවමත් එතුමාට තියෙනවා එමනම් එතුමා මේ රටේ ජනතාව වෙනුවෙන් මේ සාමකාමීව අතිවිශාල ජනගංගාවක් ඉන්නවා මේ ප්‍රචණ්ඩත්වයට විරුද්ධ ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න ඕන කියන එක විශේෂයෙන් අපි මේලා දිසිපත් කරමු ඒ වගේම තමයි දැන් පොලිස්පතිතුමාට ඊයේ සිදුවීම වෙලා මම දුරකථනයෙන් සම්බන්ධ කරගන්න හදනවා ඒක 10 වතාවකට වැඩි මට පොලිස්පතිතුමා ගන්න බෑ පොලිස්පතිතුමාව ගන්න බෑ සම්බන්ධ කරගන්න බෑ එතකොට මං අහන මං කිව්වා මට දැන් මේ දේශපාලඥයෙක්ගේ නිවසට ප්‍රහාරයක් එල්ල කරනවායි කියලා තුන්වෙනිදා NIB report එක තියෙන. එතුමා කියනවා මට මේක එවන්න. මට මේක එවන්න. හරි. නෑ ඒක ගැහුවා නම් මම ඒක හොයාගන්නම්. ඒක ගහලා නෑ කියලා මං ඔව් මම බබෙක් නෙමෙයිනේ. ඒකින් තව එහෙම ගහලා තියෙනවා නම් මට ඒක මොකද හේතුව? මගේ බාල දේශපාලනේ නෑ. මගේ බාල දේශපාලනයක් නෑ. ගරු මන්ත්‍රීතුමා නිසද්ද වෙන්න අවස්ථාව දෙන්න. එක්තරා ප්‍රමන්ත්‍රීතුමා නිසද්ද වෙන්න අවස්ථාව දෙන්න. හරි. ඒ නිසා අපි දන්නවා
අපි දන්නවා මේ රටේ ජනතාව අද ලොකු වේදනාවකින් එකක් තෙල් ටික නැතුව එකක් ගෑස් ටික නැතුව එකක් විදුලි බලය නැතුව මේවට හේතු වෙච්ච කාරණාත් තියෙනවා අපි නිසි තීන්දුව නිතු වෙලා නිසි වෙලාවට නොගැනීම සමහර අනවශ්‍ය තීන්දුව අනවශ්‍ය වෙලාවෙ ගැනීම ඒ වගේම තමයි sannivedanayak nomathikam e nisa menna me tika hariyata hadagatha yutu wenawa bharakara aanduwak giyat antarwara aanduwak giyat man pahadiliwama kiyen mage matayak tiyena e mate man prakasha karanna habai me welawa janathawa ජනතාව මේ කබලෙන් ලිපට වැටලා වගේ මේ මිනිස්සු ඡන්ද නෙමෙයි ඉල්ලන්නේ මිනිස්සු ඉල්ලන්නේ ඡන්ද නෙමෙයි මිනිස්සු ඉල්ලන්නේ බඩට මිනිස්සු ඉල්ලන්නේ විදුලිය මිනිස්සු ඉල්ලන්නේ ගෑස් මේකේ බංකොලොත් වෙච්ච දේශපාලන කණ්ඩායම් හදනවා මේ වෙලාවේ හරි ඡන්ද ටිකක් අරගෙන Tamange ගොඩ වඩා ගන්න කොහොමද නැ මේ වෙලාවේ වගකීම වෙන්නේ පාර්ලිමේන්තුව විදියට සියලු දෙනාගේ වගකීම වෙන්නේ මෙච්චර ආදර්ශයක් දක්වන දේශපාලන නායකයෝ නම් එයාගේ වගකීම වෙන්නේ මේ රට ඉදිරියට ගෙනියන්න මේ අවුරුදු 45ක් සියලු දෙනා වගකිය යුතු එක්සත් ජාතික පක්ෂෙත් වග කියන්නෝ 89 වෙච්ච ආර්ථික විනාශයත් එක්ක මේ රටේ දේපළ ගිනිපත් කරපු ජනතා විමුක්ති පෙරමුණත් වග කියන්නෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ පාලනයත් වග කියන්නෝ පොදු ජන පෙරමුණ මට කතාව දෙන්න කරුණා කළා ඔබතුමා ඊට පස්සේ පොයින්ට් ඔෆ් ඕඩර් ගන්න. ඔව් නෑ නෑ ගන්න. හරි මේ ඔක්කොම පක්ෂ වගේ කියන්නෝ. මේ ඔක්කොම පක්ෂ ටික වගේ කියන්නෝ. මෙන්න මේ නෑ නෑ. මේමයි මගේ මේ ඔබතුමාලා පැයක් හරි කතා කරගන්න මගෙන් පස්සේ. ඔබතුමා ඕක ඉක්මනට ඉවර කරන්න. නිසා හරි කතානායකතුමනි මට විනාඩි 5ක් දෙන්න. ඔව්. මෙන්න මේ පක්ෂ සියල්ල වගේ කියන්නෝ. මේ රට වැටිච්ච අර්බුදයට මේ අවුරුදු 45ම වගේ කියන්නෝ. ඒකේ පළවෙනි කාරණේ අවුරුදු 45ක පහළනේ යහපාලනේ දැන් නම් එනවා අම්මේ උපදෙස් දෙන්න යහපාලනේ රටට කෙලවලා දාලා ඊට පස්සේ එතනින් එහාට කොවිඩ් අවුරුදු 2 මේකත් මේකේ ප්‍රශ්නයක් තියෙනවා අපේ පැත්තේ තීන්දුව తీරන ගැනීමේ හරියට කටයුතු නොකිරීම නිසා තමයි මේකේ ප්‍රතිඵලයේ විදියට මේ ඇවිල්ලා මේ අර්බුදයට එහෙමනම් මේ පාර්ලිමේන්තු ඉන්න සියලු දෙනා වග කියන්න ඕන මේ රටට වෙච්ච ව්‍යසනයට හරි එහෙමනම් මේ වෙලාවේ වෙන්න ඕන බංකොලොත් වෙච්ච දේශපාලන කණ්ඩායම් වල ජයග්‍රහණය නෙමෙයි මේ වෙලාවේ බාරකාර ආණ්ඩුවක් ගෙනහිල්ලා මේ රටේ ආර්ථිකයේ සියලු දෙනා එකතු වෙලා ජනතාවගේ අවශ්‍යතා ටික ඉෂ්ට කර දීමේ වගකීමයි කියන එකත් විශේෂයෙන් මම මේ වෙලාවේදී සිහිපත් කරමි ඒ වගේම තමයි අවසාන වශයෙන් මම කියන්න මම මට විනාඩි අවසන් කරන්න දෙන්න මම මෙතන ඉන්න මේ ඇතුලේ කවුරු හෝ කියනවා නම් මැතිවරණ දිස්ත්‍රික්ක 25න් පොදු ජන පෙරමුණ දිනවන්න පොළොන්නරුවේ උඹට වඩා අපිට අමාරු නා කියලා මම අභියෝග කරනවා දිස්ත්‍රික්ක 25න් අමාරුම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවලා 69 ලක්ෂයකට දායකත්වය දුන්න මන්ත්‍රීවරයෙක් විදියට මම මේ වෙලාවේ මගේ ස්ථාවරය මම නැගිටිනවා නම් මම ඒ ස්ථාවරය අරගෙන තීන්දුවක් දෙන්නම් ඒ තීන්දුව අද දිනේ මම ලබලා දෙන්නේ නැහැ මගේ දෙන තීන්දුව මම ඉදිරියේදී ලබලා දෙනවා ගොවි ජනතාව වෙනුවෙන් අවසාන වශයෙන් මම ඉල්ලනවා බොහොම ස්තුතියි